එන්නේ ඒ විදිහට. මම පසුගිය කාලේ කංස පිළිබඳ අධ්‍යයන කරන අතරේ වයසක ගොවීන් සමග කතා බහ කරා. ගොවීන් කියන්නේ කංස වලට අලි එන්නේ නැහැ කියලා. ඉතින් ලංකාවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අලි මිනිස් ගැටු. වසරකට අලින් 225ක් මිනිසුන් 80ක් පමණ මිය යනවා. ඩොලර් මිලියන 10ක පමණ ඩැමේජ් එකක් අපේ රටේ ගොවීන්ට සිද්ධ වෙනවා සහ ප්‍රොපර්ටි වලට. අලින් එනවා ගොවීන් වගා කරන භෝග කන්න. අඹ, කෙසෙල්, වී, බඩඉරුමු අලින් කන්න කැමති කෑම. අලි කංස කන්න කැමති නැහැ. ඒ නිසා තමයි කංස ගොවීන් සහ අලින් අතර ගැටුම් නැති. අපි අහලා නැහැ කංස හේනකට අලින් ඇවිල්ලා කාලා මෙහෙම පාඩුවක් සිද්ධ වුණා. එහෙම නැත්නම් කංස වගා කරන ගොවීන් නිසා අලින් මැරුණා කියලා. මොකක් හරි විශේෂ හේතුවක් හින්දා අලියෝ කංස කන්න කැමති නැහැ. සමහර වෙලාවට අලින්ගෙන් හානි සිද්ධ වෙනවලු කංස හේන් මැදින් අලි ඇවිදිනකොට. ලෝකයේ තියෙන ඉතාම වටිනා ආර්ථික භෝගයක් වන, කෘෂි ආර්ථික භෝගයක්, බහුකාර්ය භෝගයක් වන කංස තහනම් කරලා අපිට ඒක වගා කරන්න බෑ. හැබැයි අපේ රටේ තිබෙන අලි මිනිස් ගැටුම සමනය කරන්න පුළුවන් හැකියාවක් කංසවලට තියෙනවා. කංස පිළිබඳව සොයා බලන්න රජයේ ආයතනයක් නැහැ. ඒ නිසා මහජනතාව හැටියට අපි මේ පිළිබඳව අවධානය දක්වන පුද්ගලයන් හැටියට අපිට පුළුවන් ස්වාධීනව වයසක ගොවීන් හම්බ වෙලා ඔවුන්ගෙන් මේ පිළිබඳව තොරතුරු අරගෙන මේ සමාජ ජාල හරහා මේවා ව්‍යාප්ත කරවන්න. මොකද කවදාහරි දවසක මේ තොරතුරු අපිට නැවත අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන්ම මේ ශ්‍රී ලංකා භූමියේ කාංශක් නීතිගත වෙනවාමයි. ඒක අපිට නවත්වන්න බැහැ. ඒ නිසා අපි වහාම මේ අපිට අපෙන් නැති වෙලා යන කාංශ පිළිබඳව දැනුම එකතු කරගත යුතුයි. ඉතින් මේ සමග අද දවසේ කුංචි කතාබහ මම අවසන් කරනවා.